එළවලුවක් ගත්තාම ඒ එළවලුවට සබා දහමින් ලැබිලා තියෙන පාටක් තියෙනවා. ඉතින් බොංචි කියන්නේ ගොඩක් කොළ පාට එළවලුවක්, හරිත පැහැ එළවලුවක්. මේ හරිත පැහැය ආරක්ෂා වෙන විදිහට මේ විදිහට හදාගත්තාම ඇත්තටම ඉතාමත්ම ගුණයි මේක. ඒ වගේම රසයි. ඉතින් කොළ පාට බොංචි උයනකොට ගොඩක් වෙලාවට අපි කොළ පාට නැතුව යනවා. ඒ වගේම බොංචිල තියෙන නියම රසත් නැතුව යනවා, ගුණත් නැතුව යනවා. ඉතින් මේ රස ගුණ ඒ වගේම කොළ පාට ආරක්ෂා වෙන විදිහට මම බොංචි උයන විදිහට තමයි අද මම වීඩියෝ එක කරන්නේ. ඔයාලා ආදරෙන් පිළිගන්න කුසලා සිම්පල් ලයිෆ් මගේ යුටියුබ් චැනල් එකට අපි යමු වීඩියෝ එක බලන්න. දැන් කොළපාට බොංචි ග්‍රෑම් 250ක් මෙතන තියෙනවා නූල් ලයින් කරලා සෝදලා තමයි මම අරගෙන ආවේ. ඉතින් බොංචි ඔයාලට මේ ජාතියේ බොංචි එක හොඳට ගෙදර හදාගන්න පුළුවන්. මම වීඩියෝ එකකුත් කළා කලින් පෝච්චියේ සාර්ථකව බොංචි වලක් හදාගන්න විදිය. මම ඒකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඔයාලා බලන්න. ඉතින් කඩෙන් ගන්න ඕනේ නැහැ, එහෙම හදාගත්තොත් මේ જાතිය හොඳට හැදෙනවා. ඉතින් මේ සයිස් එකේ බොංචි කරලක් තුනට කපාගෙන ඊට පස්සේ දෙකට කපා ගන්න. ඔයාලා බලන්න කපන විදිය. ඉතින් මේ විදිහට බොංචි වෙනකොට කපන විදියත් ටිකක් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට තමයි අපිට ඇහැට ප්‍රියමනාප විදියට මේ බොංචි ව්‍යංජනේ හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට කපා ගන්න. ඉතින් බොංචි කරලේ මැද්දෙන්ම තමයි දෙකට කපා ගන්න ඕනේ. එතකොට තමයි යටත් එක්ක ගන්නට කැපෙන්නේ. නූල් දෙක අයින් කරන ධාර දෙක පැත්තෙන් මැද්දෙන් පලන්න එපා. ඉතින් ඔයාලට මේ බොංචි වල ඇට ගන්න පුළුවන් කෘෂිකාර්මික කඩවලින්. ඒ කියන්නේ එළවලු බීජ විකුණන්න තියෙන කඩවල තියෙනවා. අරගෙන ඔයාලට ගෙදර හදා ගන්න පුළුවන් පහසුවෙන්ම. ගෙදර එකතු වෙන පොහොර ටික දාන්න පුළුවන් කොම්පෝස්ට් එහෙම. ඉතින් කිසිම තෙල් පොහොරක් නැතුව හදා ගන්න පුළුවන්, සාර්ථකව හදා ගන්න පුළුවන් බොංචි වර්ගයක් තමයි මේක. ඉතින් මම ඒ විදිහට ඔක්කොම ටික කපා ගත්තා. ඊට පස්සේ මම ඒකට ලුණු එකතු කරනවා. බොංචි ව්‍යංජනෙට දාන ලුණු ටික මම දැන් එකතු කරනවා මේකට. ඒ වගේම කහකුඩු ටිකකුත් එකතු කරනවා. එකතු කරලා පොඩ්ඩක් කලවම් කරනවා. ඉතින් උයන්න ගන්න භාජනය අරගෙන මම ඒක රත් වෙනකොට තෙල් මේස හැඳි දෙකක් විතර දාගත්තා. දාලා මේ දාගන්නේ අබෑට. අබෑට තේ හැඳක්, තේ හැඳි භාගයක් විතර දාගන්න. ඊට පස්සේ අබ ටික බැදිලා උඩ විසි වෙනකොට උළුහාල් ටිකක් දාගන්න. උළුහාල් තේ හැන්දක් විතර මම දාගත්තා. ඉතින් උළුහාල් බැදිලා හොඳට සුවඳ එන්න ඕනේ, අනිත් ඒවා දාගන්න. ඊට පස්සේ මම මේක තුර ගන්න කපාගත්ත සුදු ලුණු බිග් දෙකක් හීනියට, ඒ වගේම ලුණු, ඊට පස්සේ කරපිංචා. ඉතින් මගේ කුසලා සිම්පල් ලයිෆ් මේ චැනල් එකේ යන රෙසිපි ඒ වගේ මන් ලියන අනිකුත් ලිපි බලා ගන්න පුළුවන් ඔයාලට අපේ අම්මා පත්‍රය ගත්ත සිකුරාදාට. මේ ටික ටිකක් තෙලේ මලව ගන්න මේ විදිහට. උළුහාලු යබයි හොඳට බැද ගන්න ඕන සුවඳ එනකන්. මේ ටික පොඩ්ඩක් එහාට මෙහාට කරලා පොඩ්ඩක් බැදගත්තම ඇති. දුඹුරු පාට කරගන්න එපා ලුණු. ඊට පස්සේ මම මේ දාන්නේ කපා ගත්ත අමිරිස් කරල් තුනක් විතර. ඉතාමත්ම අඩු කුළුබඩු ද්‍රව්‍ය ප්‍රමාණයකින් තමයි මම මේක රසට හදාගන්නේ. මොකද බොංචි වලට 3-5 මිරිස් දාපුවම බොංචි වල නියම රස එන්නේ නැහැ. ඉතින් ඔයාලා බොංචි උයනකොට මිරිස් 3-5 එහෙම ගොඩක් දාලා තඹලා ගොඩාක් තඹලා උයනකොට වහලා මේකේ කිසිම රසක් එන්නේ නැහැ බොංචි වල. ඉතින් මම දැන් දැම්මේ රම්පේ කොලයක් කපලා. ඉතින් මේ ටික විතරයි මම දාන්නේ මේ බොංචි ව්‍යංජනයට. අපි කොළමැල්ලුමක් හදනකොට වගේ තමයි මම අද මේ බොංචි ව්‍යංජනේ හදන්නේ. ඔයාලා මේ විදිහට හදලා බලන්නකෝ. හදලා නැත්තම් ගොඩාක් රසයි. ඊට පස්සේ මම ලුණු 1යි කලවම් කරපු බොංචි ටික තමයි මේ දාගත්තේ. ඉතින් ඔයාලට කියන්න ඕන අනිත් කාරණේ තමයි බොංචි ව්‍යංජනේ මම මේ විදිහට හදනවා නම් මේක වහන්නේ නැහැ. ඒ වගේම ගොඩාක් වෙලා තම්බන්නෙත් නැහැ. ඉතින් මම කැමති නැහැ ගොඩක් වෙලා බොංචි තම්බලා බෙරි කරලා උයන්න. එතකොට රස නැහැ බොංචි වල. ඒ වගේම ගුණයත් විනාශ වෙනවා. ඊට පස්සේ බොංචි වල තියෙන තෙත ගතියෙන් පොඩ්ඩක් මේක තැම්බෙන්න ඕනේ, වහන්න එපා. කලවම් කරලා ඊට පස්සේ මම මේ දැම්මේ මිටිකිරි. මිටිකිරි අඬු කෝප්පයක් විතර තමයි මම මේ දාගත්තේ. දාලා එකත් මේ විදිහට පොඩ්ඩක් උතුරව ගන්න ඕනේ. විනාඩි 10ක්වත් මේක උයන්න දෙයක් නැහැ. විනාඩි 5ක් 6ක් යනකොට මේ බොංචි ව්‍යංජනේ හොඳට ඉදෙනව. හැබැයි බොංචි වාලා ගන්න ඕන ලපටි ඒවා. මුරච්ච බොංචි ගත්තොත් එහෙම මෙහෙම හදන්න බැහැ, කන්න බැරි වෙයි. ඉතින්
ගොඩාක් බෙරි වෙන්නේ නැතුව ගොඩාක් අමුත් නැතුව තමයි මේ බොන්චි ව්‍යංජනේ හදා ගන්න ඕනේ. පොඩක්වත් බොන්චි වල පැහැය වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම රස ගුණ දෙකම ආරක්ෂා වෙනවා. ඉතින් චූටි දරුවෙකුට උනත් මේ විදිහට හදලා දෙන්න පුළුවන් ගොඩක් රසයි. ඉතින් ඔන්න දැන් මගේ බොන්චි ව්‍යංජනේ සූදානම්. ඉතින් විනාඩි 6ක් විතර වගේ තමයි මේක දිපේ තියුවේ මම. ඉස්සෙල්ලාම බොන්චි වල තියෙන තෙතමනින්ම මේක පොඩ්ඩක් මැලවෙන්න ඇරලා ඊට පස්සේ මිටි කිරි ටික දාලා විනාඩි 3ක් 4ක් උතුරව ගත්තා. උතුරව ගත්තාම ඔයාලට පුළුවන් බොන්චි කෑල්ලක් අතට අරලා බලන්න ගොඩක්ම අමුයිද කියලා. ගොඩක්ම අමුයි නම් තව චුට්ටක් ලිපේ තියන්න. ඒ වගේම ලුණු බලන්න, ලුණු මදි නම් තව චුට්ටක් දාගන්න. ඉතින් මතක තියාගන්න වහන්න එපා මේ විදිහට හදනවා නම්. ඒ වගේම මේක ගොඩක් බිරි කරගත්තොත් මේ පාට නැති වෙලා මේ රසත් නැති වෙයි. ඉතින් ඒ ગાන බලාගෙන ඔයාලා ලිප ඕෆ් කරගන්න. ඔන්න දැන් මගේ බොන්චි ව්‍යංජනේ සූදානම්. මම හදන්නේ මේ විදිහට තමයි බොන්චි හදද්දි. ගොඩාක්ම සුවඳයි ඇත්තටම මේ විදිහට බොන්චි හදාගත්තම. ඔයාලා හදලා බලන්න. ඒ වගේම මගේ channel එකට ඔයාලා අලුත් නම් subscribe එකක් දාලා එකතු වෙන්න. ඒ වගේම like එකක් දාන්න, comment එකක් දාන්න. නැවත අපි මේ වගේ video එකකින් ආයි හමු වෙමු. ඔයාලට සුබ දවසක්, නිරෝගී දිවියක්.